සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ නැවතත් එක්ක සිටිනේ සදාම් සරණ අන්තර්ජාල ධර්ම දේශනා මාලාව සමග. මෙම ධර්ම දේශනා මාලාව අපි කඩින් කඩ පවත්වන්නේ ලංකාවාසී බෞද්ධ ජනතාව නිවැරදි මාර්ගයට යොමු කළා බුදු ශාසනය ඉරක් කාලයක් ආරක්ෂා කර දීමේ පරම වගකීම පෙරදරිව. ඒ අනුව බොහෝ දෙනෙක් අපෙන් අසන ප්‍රශ්නයක් මොකද්ද මේ සදාම් සරණ, එහි අරමුණ කුමක්ද, එහි ගමනාන්තය කුමක්ද කියලා. එනිසා අද මා අදහස් කරනවා මොකක්ද මේ සදාම් සරණ, එහි අරමුණ, ඒ වගේම එහි ගමනාන්තය කුමක්ද කියන එක කෙටියෙන් පැහැදිලි කර දෙන්න. මෙම සදාම් සරණ අපි පටන් ගත්තේ 2011 වර්ෂයේ දෙසැම්බර් මාසයේ මාතර පරිවිදූපතේ. ඒ අනුව ඒ මාතරින් සිට ඒ ආරම්භ කරන ලද සදාම් සරණේ අරමුණ වුණේ ප්‍රධාන කොටම මේ බුද්ධ ශාසනයේ මාර්ගඵලලාභින් බිහි කළා ත්‍රිවිධ ශාසනය, පරයප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනය නැවතත් ඇති කළා, රහතන් වහන්සේලාගේ යුගය නැවතත් ඇති කළා, ලංකාවේ 5000ක් කල් බුද්ධ ශාසනය ආරක්ෂා කර දීමේ වගකීම පෙරදැරිව. මුලදී අපි මේ කාර්ය කරනකොට ගොඩාක් අපිට කරදර ආවා, විශාල කරදර ආවා. නොයෙකුත් සංවිධාන අපිව බියපත් කරන්න බැලුවා. ඒ වගේම අපේ සංවිධානයේ ඒ කටයුතු කරපු විශාල පිරිසක් නොයෙකුත් හේතුන් මත මුදලට වහල් වෙලා වෙනත් මෙවැනි සංවිධාන පටන් ගන්න ගත්තා. නමුත් ඉතාම වගකීමෙන් කියනවා සදාම් සරණ සංවිධානය 2011 පටන් අරගෙන 2018 දක්වා 7-5ක් තවම කාලෙකට එකතු කළා නැහැ. ඒ වගේම සදාම් සරණේ අරමුණු බොහෝයි. පළමිනි අරමුණ මා ප්‍රකාශ කළ පරිදි පැහැදිලි නිරවුල් ධර්මයේ දේශනා කළා මාර්ගඵල සංඛ්‍යාත නිවනට පුද්ගලයන් යොමු කිරීම, ඒ වගේම රහතන් වහන්සේලාගේ යුගය බිහි කිරීම. අන්න ඒ ආශ්‍රිතව අප විසින් විවිධ ස්ථානවල දැනටත්, ඒ වගේම පෙරදීත් ධර්ම දේශනා පැවැත්වුවා. ඒ වගේම ඉදිරියටත් අපි ඒ ආකාරයෙන් පවත්වනවා. මෙම ධර්ම දේශනාවෙහිදී මාර්ගඵල ලැබීමේ වැදගත්කම, ඒ වගේම මාර්ගඵල ලැබීමේ ප්‍රතිපදාව සහ භාවනා අභ්‍යාස ගන්නනවා. ඒ වගේම මතක් කරන්න කැමති මේ වැඩසටහන් තුළදී අපි අනිවාර්යයෙන්ම භාවනාමය අංගයක් එක්කෙනවා. මෙන්න මේ නිසා අනුක්‍රමයෙන් බෞද්ධයන් භාවනාවට පෙළ ගැහෙනවා. ඒ වගේම මතක තියාගන්න ඕන ඉතාම වැදගත් දෙයක්, මේ සදාම් සරණ වැඩසටහන් වලට සහභාගී වන සීලු දරුවන්ට අපි සමාන තෑගි ලබා දෙනවා. හැම දරුවෙකුටම තෑගි ලබා දෙනවා. මෙන්න මේ ආකාරයෙන් ඒ වගේම අපි මේ සදාම් සරණට සහභාගී වෙන වැඩිහිටියන්ට නොමිලේ භාවනා ග්‍රන්ථ ලබා දෙනවා. මෙන්න මේ ආකාරයෙන් සීලු බෞද්ධයන් වටහා ගන්නවා තවදුරටත් බෞද්ධයන් හුදු ප්‍රදර්ශනාත්මක පූජා කරන අය නෙවෙයි, බෞද්ධයන් අර්ථවත් ක්‍රියා කරන අය කියලා. ඒ අන්න ඒ පණිවිඩය ප්‍රධාන කොටම අපි ජනතාවට ලබා දෙනවා. මෙන්න මේ ආකාරයට ඒ ජනතාවට පණිවිඩය ලබා දීමෙන් අපි යන ඉදිරි ගමනට අද වෙනකොට බොහෝ පිරිසක් ප්‍රශංසා කළ තියෙනවා. ඒ වගේම බොහෝ පිරිසක් අපිට ආරාධනා කරනවා විවිධ ගම් ප්‍රදේශවල, විවිධ නගරවල මෙන්න මේ ආකාරයෙන් සදාම් සරණ වැඩසටහන් පවත්වන්න කියලා. මෙතනදී කිහිප දෙනෙක් අපෙන් විමසනවා මේ සදාම් සරණේ යම්කිසි දේශපාලන පක්ෂයක් එක්ක, දේශපාලන සංවිධානයක් එක්ක සම්බන්ධයක් තියෙනවද කියලා. ඉතා පැහැදිලි උත්තරයක් තියෙන්නේ සදාම් සරණේ කිසිම දේශපාලන සංවිධානයක සමාජිකයන් නැහැ, ඒ වගේම කිසිම නළු නිළියෙක් නැහැ, කිසිම අන්‍යාගමිකයෙක් නැහැ. සියලුම දෙනා මේ සම්බුද්ධ ධර්මය ආරක්ෂා කිරීමේ පරම වගකීම සිටි දරාගෙන වැඩ කරන්නේ. ඒ වගේම අපි වගකීමෙන් කියනවා මේ සතහන් සරණ කියන්නේ ජාතිය එකමුතු කරන වැඩසටහනක්, ඒ වගේම බෞද්ධයන් එකමුතු කරන වැඩසටහනක්. ඔවුන්ගේ අවසාන ඉලක්කය වන සම්බුද්ධ රාජ්‍යයට ඔවුන්ට යාමට පාර කපන, පාර කියා දෙන වැඩසටහනක්. මෙතනදී අපි වගකීමෙන් කියන දෙයක් තමයි අපි කිසිම අවස්ථාවක ජාතිවාදී ආරවුල් අවිස්සීමට අපි උත්සාහ කරන්නේ නැවෙනි. ආරවුල් තියෙනම් අපි නිවන් උත්සාහ කරන්නේ. ඒ වගේම අන්‍ය ජාතිකයන්, අන්‍ය ආගමිකයන් එක්ක අපි කිසි දිනක ගැටුම් හදාගන්නේ නැහැ, එවැනි ගැටුම් අවස්ථා ඇති වෙලත් නැහැ. ඒ වගේම අපි කියන්න සතුටුයි මේ සදාම් සරණ දැනටත් අන්‍ය ආගමිකයන් එක්ක බොහොම සහජීවණයෙන් කරගෙන යන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන් අපි වරින් වර විවිධ අන්‍ය ආගමික ඒ ආයතනත් එක්ක බොහොම සුහදව සාකච්ඡා කළා,
ඔවුන්ගේ අදහස්ද මෙයට ලබාගෙන තවදුරටත් සදාම්සරණ ශක්තිමත් කරමින් ඉන්නවා. අන්නේ අවස්ථාවේදී ඔබට ගැටලුවක් මතුවෙන්න පුළුවන්. විකල්ප සංවිධාන තියෙනවා මෙවැනි සදාන් සරණ වගේ අති විශාල සංඛ්‍යාවක්. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන පසුගිය කාලේ මෙවැනි සංවිධාන නොයෙකුත් අන්‍යාගමික කල්ලි එක ගැටිලා විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ඇති කළා. මෙන්න මේ ප්‍රශ්න ඇති කිරීම නිසා තමයි අද වෙන විට බෞද්ධයන් කෙරෙහි ජාත්‍යන්තර අප්‍රසාදයක් ඇවිල්ලා තියෙන්නේ. අන්නේ අප්‍රසාදය ඇති කර ගැනීමේ වගකීම ඔවුන් දරිය යුතුයි. අපි මතක තබා ගත යුතුයි මෙන්න මේ දේ. මේ රට ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ වහල් කඳවුරක් බවට පත්වලා තිබුණා. ඒ කියන්නේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතිකයන්ගේ වහලුන් බවට පත්වලා තිබුණා අපේ රටේ ජනතාව. ඒ නිසා ජනතාව තාමත් ඉන්නේ වහල් මානසිකත්වයේ. ඒ වහල් මානසිකත්වයෙන් මිදීමට ජනතාවට තවමත් බැරි වෙලා ඉන්නවා. ඒ ජනතාව තමන්ගේ පාලකයන්ගේ වහලුන් බවට පත්වලා ඒ පාලකයන්ට අවශ්‍ය විදිහට තමයි ජනතාව අද හිතන්නේ. අන්න ඒක තමයි අපේ රටේ ජනතාවට මේ බුදු ධර්මය ආරක්ෂා කරලා දෙන වගකීම පැත්තකින් තියලා පාලකයන්ගේ පරම්පරාව ආරක්ෂා කිරීමේ වගකීම පෙරට අරගෙන තියෙන්නේ. දැන් අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕන ගොඩක් අය කල්පනා කරනවා මේ බුදු ධර්මය, බුදු ශාසනය නැති කිරීම, තුරන් කිරීමේ වගකීම අන්‍යාගමිකයන් නෙවෙයි ගත්තේ, අපගේ පසුගිය පාලනතන්ත්‍රයේ හිටිය පාලක පැලැන්තියයි. විශේෂයෙන්ම ඒකට හේතු වුණේ මෙම පාලක පැලැන්තිය අඳුනගත්තා. ලංකාවේ බෞද්ධ ජනතාව ශීඝ්‍රයෙන් ඒකරාශී වෙලා ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙරට එනවා කියලා. අන්න ඒ හේතුව මත පසුගිය රජය විශේෂ වැඩපිළිවෙල් ලැබුවා. විවිධ බෞද්ධ ආගමික සංවිධාන ඇති කරන්න ඔවුන්ගේ ගැත්තන් ලවා. අන්න ඒක තමයි නොයෙකුත් බෞද්ධ ආගමික සංවිධාන ඔවුන් ඇති කරේ ඔවුන්ගේ ඔත්තු සේවාන්ගේ උපදෙස් මත. අන්න එහෙම ඇති කළා මොකද කරේ? සියලුම බෞද්ධයන් අන්නේ ආගමික සංවිධාන වෙත කේන්ද්‍ර කරා. මොනවටද කේන්ද්‍ර කරේ? අතිශය තීරණාත්මක අවස්ථාවක් වුණ 2015 ජනාධිපතිවරණයේදී ඔවුන්ට ඒ ඡන්ද ටික ලබා ගන්න. අවසාන වශයෙන් සිද්ධ වුණේ අන්නේදී. නමුත් අවසනාවකට මෙන් ඒ අවස්ථාවේදී ඒ බෞද්ධ සංවිධාන විසින්ම ඇති කරන ලද අරගලයන් නිසා ඔවුන්ගේ ඡන්ද පදනම බිඳිලා ගියා. ඒ නිසා ඔවුන්ගේ උපක්‍රමයක් විසින්මයි ඔවුන්ව විනාශයටපත් කරේ. ඒ වගේම අපි ඉතාම පැහැදිලිව කියනවා මෙන්න මේ හේතුන් මත තමයි මේ බෞද්ධාගම නැති වුනේ. කියන්නේ අන්‍යාගම කියන්නේ නෙවෙයි නැති කරේ දේශපාලකයන්, බෞද්ධයන් වෙනුවෙන් පිණිසින දේශපාලකයන් ඔවුන්ගේම සුඛ විහරණය පිණිස. දැන් උදාහරණයක් වශයෙන් ගොඩක් අය අද වෙන විට දස ලක්ෂ ගණනක් කතා කරනවා විල්පත්තු වන සංහාරය ගැන. නමුත් ඉතාම වගකීමෙන් කියනවා මේ විල්පත්තු වන සංහාරය ඇති කරේ මේ අන්‍යාගම කියන්නේ නෙවෙයි ඔන්න ඔය කියන පසුගිය රජයේ පාලකයන් ඔවුන්ගේ ඡන්ද පදනම ආරක්ෂා කරගන්න විල්පත්තුවේ අරාබි ජනපදයක් ඉදිකිරීමට අදහස් කළා. ඒකට හේතුව ඔවුන් දැන සිටියා ඔවුන්ගේ බෞද්ධ ඡන්ද පදනම නැති වෙන බව. අන්නේ ඉතාම පැහැදිලි ඔවුන්ගේ රාජ සමයේදී තමයි මේ විල්පත්තු සංහාරය ආරම්භ කෙරෙන්නේ. අන්නේ විල්පත්තු සංහාරය පවත්වාගෙන යන්නේ එවුන් විසින්. ඒ කියන්නේ පසුගිය රජ විසින්. ඒ වගේම පසුගිය රජ විසින් මට ලංකා සිතියම අනුව පෙන්වන්න පුළුවන්. ඉතාම පැහැදිලිවම යාල වනෝද්‍යානයෙන් 4-3 පංගුවක් විතර විනාශ කළ දැම්මා. ඔබ බලන්න මා කියන දේ සත්‍යයක්ද කියලා. මෙම පසුගිය රජය පාලන තන්ත්‍රයට පැමිණි කාලයට පෙර යාල වනෝද්‍යානයේ සිතියම බලන්න, දැන් සිතියම බලන්න, දැන් තියෙන 4-5 පංගුවක් විතරයි. විශේෂයෙන්ම සූර්යවව රක්ෂිත, මදුනාගල රක්ෂිත සම්පූර්ණයෙන්ම විනාශ කළ දැම්මා. අද මදුනාගල රක්ෂිතය ලංකා සිටියේ තිතක් බවට පත් කරලා තියෙනවා මේ කරේ පසුගිය රජය. ඒ වගේම ඔබ මතක තබා ගත යුතුයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉතාම සුළු ප්‍රදේශ කිහිපයක් කරෙන්න සියල්ල වනගහනය තියුණේ අද වෙනකොට ඉතාම සුළු වනගහනයක් තියෙන්නේ. ඒ අනුව ලංකාවේ ජනතාවට හුස්ම ගැනීමේ අයිතිය ඔවුන් නැති කළා. ඒ වගේම විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන නැගෙනහිර පළාතේ වනාන්තර මෙම පසුගිය රජයේ ඔවුන්ගේ වාසිතකා විවිධ සමාගම් වලට පවරලා දුන්නා. අද වෙන විට ඒ සමාගම් විසින් වනාන්තර අති විශාල දැවන්ත ආකාරයට එලි කරලා තියෙනවා. ලෝකේ වන විනාශය අතින් දෙවෙනි රට ලංකාව. ඉතාම භයානක තත්ත්වයක්. ඒ වගේම ඒක පුද්ගල ණය ප්‍රමාණය අති විශාල ලෙස ඉහළ දැම්මා. දැන් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ ආශ්චර්යයන් කියලා
නොයකුත් නොයකුත් විප්‍රකාර කළා. මේ සියලුම විප්‍රකාර පිටුපස තියෙන්නේ ඔවුන්ගේ මුදල් හම්බ කරගැනීමේ පරමාර්ථය. උදාහරණයක් වශයෙන් අද ලංකාවේ එක පුද්ගලයෙක් ගත්තම ලක්ෂ 3කට වැඩිය විජාතීන්ට ණයයි. නමුත් මතක තබා ගත යුතුයි පසුගිය රජයේ එකම පාලකෙක්වත් සත පහක්වත් ණය නැහැ. එතන අපිට ඉතාම පැහැදිලි මේ මොකද්ද මේ රටට කරේ පසුගිය වර්ෂ 10 තිස්සේ. ඒ නිසා අපි මතක තබා ගත යුතුයි වරද පටන් ගත්තේ කොතනද කියන එක අපි හඳුනා ගන්න ඕන. දැන් අද ඔවුන් උත්සාහ කරනවා පසුගිය රජය නැවත බලයට පැමිණෙන්න කවර හෝ කූට උපක්‍රමයක් මගින්. අන්නේ කූට උපක්‍රමයක් හැටියට ඔවුන් යොදාගන්නේ සිංහල බෞද්ධ ඡන්ද බලය. ඔබ මතක තබා ගත යුතුයි ඔය පසුගිය රජය ඇතුළු හිටිය සෙට් එකේ කිසිම කෙනෙක් හිටියේ නැහැ බුද්ධාගමට ආදරේ තියෙන. එහෙමනම් ඔවුන්ට විල්පත්තුව කැපීම නවත්තන්න පුළුවන් වෙන්න ඕන. නැගෙනහිර දාගබ් සමතලා කිරීම ගැන එක වචනයක් කතා කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම බෞද්ධයාගේ අයිතිවාසිකම් ගැන එදාට වඩා කතා කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ කිසිවක් කතා කරන්නේ නැහැ. මේ සියලුම දෙනා කරන්නේ බෞද්ධයන් රැවටීම. ඒ වගේම සිංහලයන් රැවටීම රැවටලා ඔවුන්ගේ හරි හම්බ කර ගැනීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම. නමුත් අපි ඉතාම වගකීමෙන් කියනවා මෙන්න මේ සදහම් සරණ කියන එක ඔන්න ඔය දේශපාලන නායකයන් පිටිපස යාම හෝ දේශපාලන අරමුණු වෙත යාම නෙමෙයි අපි සදහම් සරණ වශයෙන් කරන්නේ. පැහැදිලිව සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර දීමට කටයුතු කිරීම. මේ ප්‍රකාශ වලින් බොහෝ දෙනෙකුට රිදෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රකාශය මා ඉතාම පැහැදිලිව කරන්නේ අද දින පසුගිය රජයේ සැලසුමක් තියෙනවා බෞද්ධයන් ගුණාටන්දලා නැවත රාජ්‍ය බලය ලබා ගන්න. නමුත් මෙවර වුන් ගුණාටන්දන්නේ මතක තබා ගන්න තේතුයි අයිත් බෞද්ධයන්ට නැගිටීමට ඉඩක් තියන්නේ නෙමෙයි. ඒක පැහැදිලියි.